And now, live at 8. Hi everyone, ekwana adat etta danaganna Lankawe anka eke samabara torotoro prakashaya live at 8 samage. Mama Nimesh Vijayasuriya. Mama Ishara Samarasinghe. Mulinma balamu pradhana pawath sirasthala. IDH රෝහලින් පලා ගිය කොවිඩ් ආසාදිතයා ලබා දී ඇත්තේ බොරු තොරතුරු. ඔහු අනාවරණය කර ගමන් මාර්ගය ඔස්සේ නොමැතිව වෙනත් ආකාරයකට ගමන් කළ බව අපිට වාර්තා වෙලා තියෙනවා. තවත් කෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොටු වෙයි. පාස්කු දින ප්‍රහාරයෙන් පසු අතුරුදන් වූ සාරාගේ මවගේ සාක්ෂිය. හිටපු කතානායකගේ කෝපය. නාරිය හෝ බියදලා IDH රෝහලෙන් ඊයේ අලුයම පලා ගිය COVID-19 රෝගියා හෙලිකල තොරතුරු අසත්‍ය ඒවා බව අනාවරණය වී තිබෙනවා. පොලිසිය පැවසීම පුද්ගලයා ගිය ගමන් මාර්ගය පිළිබඳව නිවැරදි තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි. IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි COVID-19 රෝගීකු ඉන් පලා ගියේ ඊයේ අලුයමයි. පසුව මෙම රෝගියා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාරංශයේදී සුවගැනුණු අතර නැවත ඔහු IDH රෝහලට ඇතුළත් කෙරුණා. අදාළ පුද්ගලයා පවසා තිබුණේ තමන් රෝහලින් පිට වී ගොතටුව නවනගරයේ කොටිකාවත්ත කැලණිමුල්ල හරහා පිටකොටුව මහවේදියට පැමිණ එතන සිට ත්‍රිරෝද රථයකින් කොළඹ ජාතික රෝහල අසලට පැමිණි බවයි. කෙසේ වෙතත් ඔහු පලා ගිය මාර්ගයේ ඇතුළුව පොලිසියට ලබා දී ඇති තොරතුරු ව්‍යාජ ඒවා බව හෙළිව තිබෙනවා. ඔහු අනාවරණය කර ගමන් මාර්ගය ඔස්සේ නොමැතිව වෙනත් ආකාරයකට ගමන් කළ බව අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් CCTV දර්ශන සහ වෙනත් සාක්ෂිකරුවන් ඔස්සේ අපි තොරතුරු ලබාගෙන නිවැරදි ගමන් මාර්ගය කුමක්ද කියන කාරණා ඒ හරහා කොරෝනා වෛරසය පැතිරීමට අවස්ථාවක් තිබුණාද යන්න පිළිබඳවත් විමර්ශනය කරන්නේ මේ දක්වා අනාවරණය කරගත් තොරතුරු අනුව වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳව තර්ජනයක් ඇති වෙන ආකාරයේ තොරතුරු අනාවරණය වෙලා නැහැ. ඔහු පාපැදියක් නිවසකින් සොරකම් කරගෙන ගිය බවට වාර්තා වෙලා තියෙනවා. ඔහු රෝහලෙන් පැන යන අවස්ථාවේදී ඇඳගෙන සිටි ඇඳුම් මාරු කරලා වෙනත් ඇඳුම් එක්තරා නිවසකින් සොරකම් කරගෙන ඇඳගෙන ගිය බවත් වාර්තා වෙලා තියෙනවා. සෞඛ්‍යාංශවල අවසරයේ පරිදි ඔහුගෙන් නැවත ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු එම රෝගියාට එරෙහිව නිරෝධායන ප්‍රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී චෝදනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කොටකලිසම කැඳ අදාළ පුද්ගලයා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් පිටතට පැමිණෙන අයරු CCTV දර්ශනවල මෙලෙස සටහන්ව තිබෙනවා. පසුව ඔහු නිවසක තිබූ ඇඳුම් සොරාගෙන සිය ඇඳුම් එම නිවසේ වහලය මතට විසිකර පසුව පාපැදියකින් ගමන් කරන ආකාරයේ දර්ශනද මෙවන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. අදාළ පුද්ගලයා එම පාපැදියෙන් බොරැල්ල හරහා පිටකොටුවට පැමිණ ඇති අතර පිටකොටුවේදී ඔහු හෙරොයින් ලබා ගැනීම සඳහා පාපැදිය විකුණා දමා ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. මේ අතර උනරෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ මිගමු බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියෙකු මිය ගොස් තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දනේකනායක මහතා පැවසුවේ අදාළ පුද්ගලයා සොරකමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර තිබූ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු බවයි. එම පුද්ගලයා මිය යන විට සිංගමාලේ සහ උනරෝගීන් පිළි තිබූ හේයින් PCR පරීක්ෂණයටද ලක්කර ඇති අතර එහි වාර්තාව මෙතෙක් ලැබී නැහැ. මේ අතර මැතිවරණ සමයේ COVID-19 පාලනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ඇතුළත් කර කෙටුම්පත් කළ චක්‍රලේඛය නීතිවලට පටහැනි බව නීතිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. ප්‍රචාරක රැස්වීමවලට හා ඡන්ද මැදස්ථානවලට ඍජුවම ඇතුළු වී පුද්ගලින් සිය බාහිරට ගැනීමට හා නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවරා ඇති බලතල ඉවත් කර එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යටතට පවරා තිබීම ඊට හේතු වී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය අද ප්‍රකාශ කළා. මේ අතර බ්‍රිතාන්‍ය සංචාරකයන්ට පනවා තිබූ සංචාරක සීමා ඊයේ සිට ලිහිල් කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව තුළ වත්මන් COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයකින් අනතුරුවයි. රුපියල් මිලියන 1800කට වැඩි මුදලක් හුවමාර වූ තවත් මහා පරිමාණ මත්කොඩු ජාවාරමක තොරතුරු හෙලිකර ගැනීමට පොලිසිය සමත් වුණා. ඒ මත්කුඩු කිලෝ 1කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසයි.
මිරිහාන කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ විසින් අද සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 40ක් සමග සැකකරුවන් 6 දෙනෙක් අතරංගුටගෙන තිබෙනවා. විශේෂත්වය තමයි මේ වැටලීමේදී මේ වනතෙක් හඳුනා නොගත් මද්‍රව්‍ය ජාලයක් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරු බෝකුන්දර පාසල් මාවත ඉස්රු වෙන ප්‍රදේශයේ පුද්ගලයෙක්. ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් සහ ඊට පසුව අනාවරණය කරගත් තොරතුරු ඔස්සේ කරන ලද විමර්ශන අනුව තවත් සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. දැනට සිදු කරන ලද විමර්ශන අනුව රුපියල් මිලියන 1800ක පමණ ප්‍රමාණයක් බැංකු ගිණුමක් හරහා සංසරණය වී ඇති බවට श्रीजयवर्धनपुर विशेष कार्य बालकाय संविधानात्मक अपराध मर्दन एकके पलमुखांडेट लद तोरतुरक मत रुवन्वेल्ल इंबुलान रत्तागाल पिहिटी मेम निवस वटरनु लबुवा තොරතුරට අනුව මෙම නිවසට යාවදව පවත්වාගෙන ගිය කම්හලක් තුල තිබී ගිනියවි රැසක් සහ පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සවත් වුණා. එහිදී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනියවි දෙකක්, විදේශීය නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනියවි තුනක්, මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ තුවක්කු එකක්, රිවෝල්වරයක්, ටීකටස් නමින් හඳුන්වන මෙරට නිෂ්පාදිත ගිනියවියක්, ෂොට්ගන් නිෂ්පාදනයට යොදා ගන්නා කොටස් බොර 12 ගිනියවි නිෂ්පාදනයට යොදා ගන්නා කොටස් සහ උණ්ඩ 16ක් T56 ජීව උණ්ඩ 10ක් LMG උණ්ඩ 16ක් ඩෙටනේටර් එකක් සහ TE3A පුපුරන ද්‍රව්‍ය තොගයක්ද සොයාගත් දෑ අතර වෙනවා. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය 52 වැනි දින සැකකරුවෙකු අතරඟුටගත් අතර ඔහු රෝන්වෙල්ල පොලිසියට බහර දීමට කටයුතු කෙරුණා. මේගමෝ බන්ධනාගාරයේ රැඳවියන්ට මත්කුඩු දුරකතන ඇතුළු භාණ්ඩ කලක සිට සැපීමේ ජාවාරමක් සිදු කළ පිරිසක් අද අත්අඩංගුවට ගැනුණා. න්‍යාතර මේගමෝ බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ගෙන යාමට අවසර ලබා දුන් බවට චෝදනා එල්ල වූ ජේලර්වරයෙකු අද මේගමෝ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට ආධාර අනුබල දෙන නිලධාරීන් පිළිබඳව පසුගිය කාලයේ දැඩි කතාබහට ලක් වුණා. ඒ මීගමුව රැඳවියෙකුට ශීතකරණයක් ලබා දීමේ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයකට මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු පිරිසකට අධිකරණයෙන් වරින්තු නිකුත් කිරීමත් සමගයි. මේ අනුව මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 4 දෙනෙක් අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස වරින්තු නිකුත් කර තිබුණත් හිටපු ප්‍රධාන ජේලර්වරයා ඇතුළු 3 දෙනෙක් මෙතෙක් අත්අඩංගුවටගෙන නැහැ. මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ විසින් තමන් අතරංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ගොනු කළ නව රීට් පෙත්සම ලැබෙන සඳුදා සලකා බැලීමට නියමිතව තිබෙනවා. මේ අතරතුරයි මේ සිද්ධියට අදාළ හතරවෙනි සැකකරුවන වැඩතහනමට ලක්ව වරෙන්තු ලබා සිටින දෙවන පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුවග්ගල ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වී තිබුණේ. ප්‍රශ්න කිරීමලින් අනතුරුව ඔහු අද මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී ලබන 29 වනදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. කෙසේ වෙතත් සැකකරුගේ වැඩිදුර ආරක්ෂාව සඳහා බූස්ස බන්ධනාගාරයට මාරු කර යවූ බවයි බන්ධනාගාර පාලන කොමසාරිස්වරයා පැවසුවේ. මෙම සැකකරු කළ ඇති එකම කාර්ය වන්නේ මෙම බන්ධනාගාරයේ තුලට පැමිණියායි කියන එම ශීතකරණ සම්බන්ධයෙන් ගේට් පාස් අවසර පත්‍රයක අත්සනේ දීම. මේ අතර මීගමුව බන්ධනාගාර රැඳවියන්ට මත්කුඩු දුරකතන ඇතුළු තහනම් ද්‍රව්‍ය සැපීමේ ජාවාරමක නිරත වූ පිරිසක් කොටු කර ගැනීමට පොලිසිය අද සමත් වුණා. එම ජාවාරම් කරුවන් අතර තරුණියන් දෙදෙනෙකුද සිටිනවා. මීගමුව කදිරාන ප්‍රදේශයේ නිවසක් තුලදී මේ බහණ්ඩ පාර්සල් කර මෝටර් රථයකින් රැගෙන විත් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කිරීමට ජාවාරම් කරුවන් කටයුතු කර තිබෙනවා. ජංගම දුරකතන මුදල් හුවමාරු ක්‍රමෙන් ඔවුන්ට ඒවාට මුදල් ලැබී ඇති බවයි අනාවරණය වී තිබෙනේ. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරක් මත කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මේ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 6 දිනක් සහ බහණ්ඩ අත්අඩංගුවට ගැනුණා. මේ අතර අයිස් මද්රව්‍ය අලෙවි කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පුත්තලම සුරාවද්දු පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ රාත්‍රියේ සමත් වුණා. පසුගිය 23 වනදා මේ සිද්ධියට සුරාබදු නියාමකවරයෙක් ඇතුළු 8 දෙනෙක් අත්අඩංගුවට ගැනුණද පුත්තලම සුරාබදු පරීක්ෂකවරයා වැටලීම සිදුවන අවස්ථාවේ පලා ගොස් තිබුණා. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවටපත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගන්නා ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එම සංඝ කාරක සභාවේ ඒකමතික යෝජනාවක් අනුව ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමු කරන රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරී පූජ්‍ය අත්තන්ගණේ සාසන රතන හිමියන් පවසන්නේ රටේ සිදුවන පුරාවස්තු විනාශයන්ද දැඩි ලෙස හෙළා දකින ලෙසයි. මෙතර පුරාවිද්‍යා සංශෝධනය කිරීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමුව තිබෙනවා. ඊයේ රැස්වුණු බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේදී මේ පිළිබඳව පුළුල් අවධානයක් යොමු වුණා. බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේ ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. එහිදී පුරාවස්තු රැකගැනීමෙන් ජාති කුරුමේ තහවුරු කිරීම සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව අවධානය යොමු කෙරුණා. ගත වූ වසර කිහිපය තුළ පුරාවස්තු වලට මෙන්ම ඓතිහාසික ස්ථානවලට සිදු වූ හානිය පිළිබඳව මහා සංඝරත්නය මෙහිදී පෙන්වා දුන්නා. මේ චෛත්‍යවල මේ කියන විදිහේ බර කරත්ත ගණන් රත්තරන් ධාතු කරන් ඔය ඇතුලේ දාලා නැහැ කියන එක පෙන්වු කරලා දෙන්න ඕනේ. මේ පනත සංශෝධනය කරනවා කියලා 2006 ඉඳන්ම කතා කරන පනත සංශෝධනය කෙරෙනවා නම් භික්ෂුන් වහන්සේලාගේ ගැඹුරු අධ්‍යයනයකින් ඒක සකස් වෙනවා නම් තමයි හොඳ. තුරු නැගෙනහිර ප්‍රදේශව ඇතුළුව අනිකුත් ප්‍රදේශ වලමින විනාශය පිළිබඳ යම් අවබෝධයක් තිබුණු නිසා තමයි ඒවා ආරක්ෂා කිරීමට කාර්ය සාධක බලකාය ඇති කළේ. මේ පිළිබඳව දීලා තිබුණු ප්‍රමුඛත්වය අඩුයි කියලා තමයි රජයේ විසින් මම හිතන්නේ. ඉරියේදී ඒ සඳහා ඒ අවශ්‍ය ප්‍රතිපාදනත් කාර්ය මණ්ඩලයත් ලබා දීමට රජයක් හැටියට මම කටයුතු කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ සැලැස්මක් මොන ආකාරයෙන් සිදුවිය යුතුද කියන කාරණය ඉදිරිපත් කරනවා. මේවා හඳුනා ගෙන ආරක්ෂා කිරීම කුඩා කාලයක් තුලදී අපිට කරන්නට පුළුවන් දෙයක්. පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම ඉතාමත්ම වැදගත් කියලා මම හිතනවා. යෝජනා වුණු පරිදි ගරුතර ස්වාමින් වහන්සේලාගෙන් සමන්විත කමිටියක් පත් කිරීම සුදුසුයි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ජයතහවුරු කිරීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවති පළමු ජන හමුව අද පැවැත්ුණේ මාතර දෙවිනුවරයි. අනතුරුව ජනාධිපතිතුමන් මාතර වෙරළ උද්‍යානයේ සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වූ අතර එහිදී පෙරපාසල් ගුරුවරුන් සමග පැවති කතාබහකින් පසු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙරට පෙරපාසල් පද්ධතිය අමාත්‍යංශයක් යටතට පවරා එහි කටයුතු විධිමත් කළ යුතු බවයි. දරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවධිය වන පූර්ව ළමාවිය සංවර්ධනය සම්මත ප්‍රමිතියක් යටතේ ගුණාත්මක භාවයෙන් යුතුව සැලසුම් කිරීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා. මේ අතර මාතර දිස්ත්‍රික්කයේ පුරා සංවිධානය කර තිබූ තවත් රැස්වීම් රැසකටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදත් බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනහමු කිහිපයකටම සහභාගී වුණා. පසුගිය වසර පහ තුළ නවතා දැමු සංවර්ධන කටයුතු මෙන්ම නව සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළා. පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයේ ඉදිරිපත් වන අපේක්ෂකින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් බදුල්ල හල්දුමුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට අග්‍රාමාත්‍යවරයා අද සහභාගී වුණා. පසුගිය අවුරුදු 4 මාර්තු තුළ වැඩක් කිරුනේ නැහැ. මම හිතන්නේ රටේ කිසිම සංවර්ධනයක් ඇති නොවිච්ච යුගයක් තියෙනවා නම් පසුගිය අවුරුදු 5 තමයි සිසිප සංවර්ධනයක් ඇති වුණේ නැත්තේ කියලා කියන්න පුළුවන්. අපි හදපු වරාය වික්ක හම්බන්තොට කොළබැදුව පොට් සිටි ඒක විකුණලා දැම්මා. අපිට තිබිච්ච කොටස තුන්ට දුන්නා. කෑ ගැහුවා මම අක්කර 50ක් තියාගෙන ඉන්නවයි කියලා. හෙක්ටයාර් 50 ඒකත් දීලා දැම්මා. ඉතින් ඒක එක්සත් ජාතික පක්ෂයන්ගේ ප්‍රතිපත්තිය. අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා අද මේ තරම් කරනවා එක්සත් ජාතික පක්ෂයෙන්ම දෙගොල්ලා ලංකාවේම තරම් කරනවා. අද පස්වරුවේ බණ්ඩාරවෙල නගර ශාලාවේ පැවති ජන හමුවකටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එදා තමුන්නාන්සේලා ඉදිරියේ තිබූ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවීමේ වගකීමක් අපිට තියෙනවාද? මේ පළාතට යම් සේවයක් සිදු කරා නම් ඒ සේවය සිදු කරේ අපේ ආණ්ඩුවලින් කියන එක අපි මතක් කරන්න ඕනේ. ඉඩම් නිවාස සහ රැකියා ගැටලු වලට ස්ථිර විසඳුම් ලබා දීමට තම පාලනය යටතේ ක්‍රියා කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හේවා හැට දෙල්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. සමගි ජනබලවේගයේ මෙම ජන හමුව පැවැත්ුණේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන්. තමුන්නාන්සේලාගේ ඉඩම් ප්‍රශ්න තිබෙනවා. නිවාස ප්‍රශ්න තිබෙනවා. රැකියා ප්‍රශ්න තිබෙනවා. මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි ඉඩම් ප්‍රශ්නයට අපි අනිවාර්යයෙන්ම විසඳුමක් ලබා දීලා අලුත් සංකල්පයක් ආරම්භ කරනවා. අපි කර්මාන්ත පුරවරවල් ගණනාවක් ආරම්භ කරලා රැකී ආරක්ෂා ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජනතාවගේ පැත්තෙන් ගන්න ඕන තීන්දුව සියල්ලක්ම අරගෙන අපේ මේ මාතෘභූමිය ස්වයං පෝෂිත සෞභාග්‍ය සම්පන්න සංවර්ධිත රටක් බවට පත් කරනවායි කියන එක මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අද පැවැත්ුණේ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. නායකතුමාට සිංහයක් වෙනවා වගේ අපි සියලු දෙනාටම සිංහ දෙන්න. ඒ සිංහ අපි සැබෑ කරන්න ඕනේ. අපි වයසට යනවා. වයසට යන ඉස්සෙල්ලා 60 වෙන ඉස්සෙල්ලා අපි අපේ සිංහ සැබෑ කරන්න අවශ්‍යයි. මගේ බලාපොරොත්තුව ඔබතුමාත් එක්ක අත බැඳගෙන මේ ගමන යන්න. ඔබතුමාගෙන් පස්සේ නායකත්වය මම බලාපොරොත්තු වෙනවා. ඒකට ඔබතුමාගේ සපෝට් එකක් මට අවශ්‍ය නැහැ. ඔබතුමා නියුට්‍රල් වෙන්න මේ ෆයිට් එකේ. ඔබතුමා ස්වාධීන වෙන්න මිනිස්සුන්ගේ සහයෝගයෙන් මම බලාපොරොත්තු වෙනවා මේ තැනට එන්න. ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අනාගත නායකයෝ අපි තෝරන්න අවශ්‍යයි. අයි ප්‍රශ්න දෙකකට මුහුණ දෙනවා. කොරෝනා වෛරස් මේ ආණ්ඩුවක පාලනය කරන්නේ පරීක්ෂාව කරන්නේ විශාල ප්‍රශ්නයක් වෙනවා. අපි මේ පළවෙනිම ආරම්භක ජන ආණ්ඩුව ඇඳිරි නීතිය දාන්න සහයෝගය දෙන්නවා. මට කිව්වා ඩීල් එකක් ගන්න කියලා. මට ඩීල් එකක් ගන්න ජනතාවගේ සෞඛ්‍යක. ඒත් අපි කිව්වා පරීක්ෂා කරන්න කියලා. පරීක්ෂා කරේ නැහැ. කොරෝනා ගැන කතා කරන්න බය. කොරෝනා කියලා ඡන්දේ කල් දැම්මොත් පෙරදෙන නිසා මම අහන්න මේ ඡන්දේ සැප්තැම්බර් 5 වෙනිදා තිබුණ මොනවාද වෙන්නේ? පෙරදෙනවා. අවුල වැඩි වෙනවා. ඊට ඉස්සෙල්ලා කොරෝනා හිටියම නැවන්නත් කමන්නේ ඡන්දේ තියාගන්න ඕනේ කියලා. මහා බැංකුවේ මූල්‍ය වංචාව රටට හෙළි කිරීම තුළින් බැංකු පොලි අනුපාතය අවම කර ගැනීමට හැකි වූ බව ජාතික ජනබලවේගයේ අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සඳහන් කළා. ජනසිත පෙරමුණේ නායක පූජ්‍ය බතරමුල්ලේ සීලරත්න හිමියන් මාධ්‍ය හමුවකදී කියා සිටියේ ජනතාවට බොරු පොරොන්දු දෙන පාලකීන් මෙවර මැතිවරණයේදී ඡන්දය ලබා නොදිය යුතු බවයි. මේ අය කවමදාකවත් වන සම්පත ආරක්ෂා කරන්නේ නැහැ. ජනතාවට බොරු පොරොන්දු දිලා යනවා. මේ වගේ අය නැවත වරක් පාර්ලිමේන්තුවට පත් කරනවද? සියලුම සර්පයෝ ටික විසගෝරු සර්පයෝ ටික පාර්ලිමේන්තුවට යවන්න එපා. මේ විසගෝරු සත්තු ටික ඈඩ් කරලා හොඳ ලස්සන අප වගේ දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් කළ තියෙන අය පත් කරන්න. 9%ක් ණයගත්ත කෙනෙක් ණය ගවන්න ගෙවපු පොලිය එකපාර 15% වට පත් උනේ මේ මහා බැංකුවේ වංචාව නිසා. මහා බැංකු වංචාවෙන් මුළු රටේම බැංකු පොලි අනුපාතය ඉහළ ගියා. අපි හිරිදරව් කරාට පස්සේ වෙච්ච වාසිය තමයි අන්නේ පොලිය වැඩිවීමේ වේගය නතර වුණා. මොකද මේ හොරකම තව දෙපාරක් කළා නම් මම කැට තියලා කියනවා පොලි අනුපාතය නගිනවා 125ට. මේ මහා බැංකු බැඳුම් කර වංචාව හොරකම සිද්ධ වෙන කාලේ මහා බැංකුවට 90 අර්ථසාධක කරමුදලට ලැබිච්ච පොලි ආදායම 113ක් ලැබුණා. හැබැයි මේ හොරකම නිසා ඒක බැස්ස 108.9. අපි කෝප් කමිටුවේ වැඩිහත් වීම සිද්ධ වුණේ මොකද්ද? ඒක තවත් පල්ලෙහාට වැටෙන එක වළක්වා ගත්තා. මැතිවරණයට තවත් ඇත්තේ දින 10ක් වැනි කෙටි කාලයක්. මැතිවරණයට දින ලංවත්ම දේශපාලන වේදිකාවද මෙවන විට දකින්නට ලැබෙන්නේ උණුසුම් ආකාරයකින්. ඒ අනුව මැතිවරණ උණුසුම දකින්නට සූදානම් අදත්. දැන් කැබිනට් ඇමතිවරයෙක් මෙතෙන්ට ආවනම් මෙතන කවුද වැඩිපුර ඉන්නේ? බොඩිගාඩ්ලා පිරිවරාගෙන. මේක හැමදාම මෙරට සිද්ධ වෙච්ච දේ. දැන් කැබිනට් මණ්ඩලයේ 13 දෙනා ඉන්නේ. 13 දෙනාගේ එක්කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. කොයි දර්ශන? කොයි විහිළු? දීපනසය ගත්ත කෙනෙක් නෙමෙයි. කැටපෝලියක් ගත්ත එකෙක් ඉන්නද මේක වටේට? ජනාධිපති කොමිෂන් සභාව වාර්තා හෙළදරා වුණා. බැංකුව කඩලා කෝටි 1145ක් හොරකම් කළා. ඒකෙන් මන්ත්‍රීවරුන් 118කට සල්ලි දුන්නා. හැබැයි මේ මන්ත්‍රීවරු 118ේ නම් හෙළදරව් කළේ නැහැ. එදා ආණ්ඩුව මෙහෙවන්න වෙනම ත්‍රස්තවාදී කල්ලියක් මේ රටේ ක්‍රියාත්මක වුණා. ඒ ත්‍රස්තවාදී කල්ලිය මෙහෙව්වේ එදා අරලියගහ මන්දිරේ ඉඳගෙන අගමැතිතුමා රාජිත සේනාරත්න පාටලි චම්පික රවි කරුණානායක
අනුර කුමාර දිසානායක මංගල සමරවීර මේ කණ්ඩායම තමයි මේ රටේ නීතිය පිළිබඳව අවසාන තීන්දුව ගන්නේ අද නීතිය ක්‍රියාත්මක කරන්නේ විපක්ෂයට විතරයි. ඒ UMP දෙකට කැඩිලා රනිල් එකපිලක සජිත් තාවපිලක අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. ජය නියතයි සහෝදරු කීකේ යනවා නේද? මයින්ද මහත්තයා. UMP ට කට්ටිය ඉන්නවද ඡන්ද දෙන්නේ? සිංහල ජාතිවාදී අවශ්‍යන පාටලීලා අපේ පක්ෂේ නැහැ. අපේ සජිතුත් මෝඩ කතා කීකේ රටවටේ ගියා. ජනාධිපතිවරණයකට සාමාන්‍ය රැස්වීම 50යි කරන්නේ. තුබ රැස්වීම 162ක් කරා. කතා කරන්න අපිට ඡන්ද නැති වුණා. සමහරු ඇව්වා බදුල්ල දාලා කොළඹට යයිද දන්නේ නැහැ කියලා. මමත් නිලියක් නිසා අර හඬපටි තියෙන නළුවා වගේ වෙයිද දන්නේ නැහැ කියලා. ලක්ෂ 2යි ගානක් මනාපාරගනේ කොළඹට ගියේ කෙනාද? ඡන්ද ඉල්ලන්නවත් නැහැ. වියත්මකින් ආපු කට්ටිය නෙමෙයි. ඇවිල්ලා මාර ටෝක් එකක් දුන්නා. ඒගොල්ලන්ගේ ලයිස්තුවේ අස්සෙත් ඉන්නවලු බූරුවොත් ඉන්නවලු. කවුද බූරුවා කවුද අස්සය කියලා මන් දන්නේ නැහැ. කොහොම හරි ඔබතුමාලා කොල්ල කෙල්ල ෆොටෝ එකක් ගහද්දී මගුල් ගෙදර කරි ගමන්නේ නැහැ මෙහෙම කරලා ගහන. මොකද මේ පෙන්වන්නේ දුරකතන. දැන් පොහොට්ටුන්ට පෙන්වන්නේ බෑ නුන්ට පෙන්වන්නේ නැහැ මෙහෙම කියලා. මතක තියාගන්න අපි අලි අයිති කරගන්නෝ. කෙනෙක් කියනවා සිරිකොත දෙන්නේ නැහැ කියනවා. තව කට්ටියක් කියනවා අපි ගිහිල්ලා ඡන්දින් පස්සේ සිරිකොත අල්ලනවායි කියනවා. ඊයේ එක්කෙනෙක් කියනවා සිරිකොත අල්ලන්න ආවත් පොලිසිය ඉන්නවලු කියන්න. හරිද? ඒ තරමට බය වෙලා ඉන්නේ මට නම් හරි ලැජ්ජයි. එකට අප්ප ගාලා පැන්න. එතකොට ශ්‍රී ලංකා එක විනාශ කරලා එතුමා පයින්වා එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය විනාශ කළා. පොට්ටුව විනාශ කරන්න උත්සාහ කරන්න හදන්න ඉන්න පුළුවන්. අර සුදු මාත්‍යා. දැන් අර ලුක් එක කළාමඩ බැන බැනන්නේ හැමදැනම. පෙරදර රතු ඉරේ. උදුම කතාවක් කිව්වනේ උන් නැහැ. පොළොන්නරුවේ ජාතික පාසල් එකයි කිව්වා තියෙන්නේ. මගේ අම්මේ මීයකා මේ මිනිහා ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලේ මම ජාතික පාසල කර. මං හිතන්නේ මිනිහා ඉගෙන ගත්තේ එක විතරයි මිනිහා දන්නේ. පව්. මහ මැතිවරණ ඡන්ද විමසීම ලංවෙත්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වලද ඉහළ යාමක් දක්නට ලැබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 4867ක් මේ වන විට ලැබී ඇති බවයි. මේ අතර දේශපාලන රැස්වීම වලදීද විවිධ ගැටුම් පසුගිය දින කිහිපෙදීත් වාර්තා වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ ජනහමුවක් ඊයේ හාලියල ඇටම්පිටිය ප්‍රදේශයේදී පැවැත්ුණා. මෙම ජනහමුවට එම පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තරඟ වදින ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාද සිල්වා සහ උදිත ලොකුබණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. රැස්වීම ආරම්භයේදී අපේක්ෂකයෙකුගේ අංකය ඇතුළත් හිස් පළඳනාවක් සම්බන්ධයෙන් රැස්ව සිටි පිරිස අතර ගැටුමක් හටගෙන තිබුණා. හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා සභාව අමතමින් සිටින අතර වාරයේදීද රැස්ව සිටි පිරිස අතරින් විරෝධයක් එල්ල වුණා. ඔයලාසේ මේ හතන් විදිය හා ඔය විදිය කට හැකර මොකා කතා කළත් ඔයගේ නාරි නාරි හූ බියදලා නාරියෝ හූ කියනවා පර නාරි වැර ඔය තැනින් දැර හැකර කටවල් දිග ඇරියට දන්නවා. මේ අතර මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ තරඟ වදින ජගත් පුෂ්පකුමාර මහතාටද පොදුජන පෙරමුණ වේදිකාව තුලදීම අවස්ථා කිහිපයකදී විරෝධතා එල්ල වුණා. මේ වේදිකාවේ ඇවිල්ලා නිදි වදින්න හදනකොට අපි දෙන්නා නුඹ ඊයේ දිනේදී වැල්ලවාය බස් නැවතුම් පොලේදී ජගත් පුෂ්පකුමාර මහතාගේ ආධාරකරුවන් කළ බව කියන පහර දීමක් හේතුවෙන් පුද්දලේකු රෝහල්ගතව තිබෙනවා. ඔහු සඳහන් කළේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම හේතුවෙන් මෙම පහර දීම සිදු කළ බවයි. මම ඔෆිස් එකේ හිටිය උදේ ඉඳලා ඇවිල්ලා මට කඳ ගහලා කිව්වා උඹ සසින්ද පැයගලේ යටයි කොහොමද උඹ කියන්නේ අලිපෝවේ පස්සින් නම් පස්සේ ඡන්දෙන් පස්සේ ඔයාලා කපා ගන්න උඹට බත් කන්න දෙන්න ඇවිල්ලා අලිපෝ කියලා තර්ජනය කළා මම ගියා යන්න. ඒක සම්පූර්ණ සාවාද්‍යය තොරතුරක්. සමහරට තව 3 වෙනිදා 4 වෙනිදා වෙනකොට අපේක්ෂකව වෙඩි තිබ්බා කියලා වෙඩි තමම්ම වෙඩි තියාගෙන කටයුතු කරන්න පුළුවන්. වාහනවල ගිනි තියලා වාහනවලට පහර දුන්න කියන්න පුළුවන්. නිවස්වල නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්ගේ නිවාසවලටම එළමෙන මහමැතිවරණයේ ඡන්ද පෙට්ටි රැගෙන යාමට තීරණය වී තිබෙනවා. ඔවුන් සඳහා මෙන්ම නිරෝධායන කටයුතු වල රඳවාගෙන සිටින අය සඳහාද ඡන්දය ලබන 31 වෙනිදා පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද සඳහන් කළේ. මේට පෙර තිබිච්ච පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේ එකඟතාවයකට ආවා නිරෝධායන මධ්‍යස්ථානවල ඡන්ද විසීම ජූලි 31 වෙනිදා තියන්නත් නිවාසවල නිරෝධායනය කරන අයගේ ඡන්ද විසීම 4 වෙනිදා පවත්වන්න. නමුත් 4 වෙනිදා මේ දේ ප්‍රායෝගිකව ක්‍රියා කරන අමාරුයි. ඒක නිසා දැනට යෝජනා වෙලා තිනවා ඒ හෝම් කොරන්ටයින් අයට
චන්ද විමසීම ජූලි මාසේ 31 වෙනිදා තියෙනවා කියලා. අපි ජංගම චන්ද මැදස්ථාන යොදවනවා එම ප්‍රදේශවල. මේක ක්‍රියාපටිපාටියට එහෙම කාඩක තොර චන්ද දාන්නකත් එහෙම කොහමද කාටව තොර චන්ද දාන්නේ? හැඳුනුම්පත් බලලා ඉන් දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට එන්න පුළුවන්. තරම් කරන අයට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කිසියම් මාධ්‍ය ආයතනයකටවත් ඒ නයිටවත් ඒ කොරන්ටයින් කරපු නිවාසවල තොරතුරු ඒ කවුද ඡන්දදායකයෝ කියන ඒවා ඡායාරූප ගන්නවත් තොරතුරු ප්‍රසිද්ධ කරන්නවත් තහනම්. තවත් දේශපුවත් වෙතයි දැන් අවධානය. කටුවා පිටිය බෝම්බ කරුට සිය දියණිය විවාහ කර දුන්නේ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් විසින් බව පුලස්තිනි මහේන්ද්‍ර නොහත් සාරා ජස්මින්ගේ මව පවසනවා. පාස්කුවේ දින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබා දෙමින් ඇය මේ බව සඳහන් කළා. මේ අතර ඇගේ ජීවිතයට කිසියම් අනතුරක් සිදුවිය හැකි බව නිගමනය කළ කොමිෂන් සභාව ඇගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ වින්දිතෙන් සහ සාක්ෂිකරුවන් සුරැකීමේ ජාතික අධිකාරියට නියෝග කළා. 2019 අප්‍රේල් මස 26 වන දින සයින්ද මරුදු ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් පසුව ඉන්දියාවට පලා ගොස් ඇති බවට සැකකෙරෙන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින්ගේ මව රාජරත්නම් කවීදා අද පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. සාරා කටුව පිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ බෝම්බ කරුගේ බිරිඳයි. 2015 වසරේදී සිය දියණිය උසස්පෙළ ජීවවිද්‍යා විෂය සඳහා වන උපකාරක පන්තිවලට සහභාගී වීම සඳහා මඩකලපුව සිට කල්මුණේ ප්‍රදේශයට ආගිය බව සාක්ෂිකාරිය සඳහන් කළා. 2015 වසරේ ජූනි මාස 29 වන දින තමන් විදේශගතව සිටි බවත් එදින සාරා අතුරුදන්ව ඇති බව දන්වමින් සියමව දුරකථන ඇමතුමක් කරා තමන්ට දැනුම් දුන් බවත් සාක්ෂිකාරිය පැවසුවා. එමෙන්ම එදින ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් නම් පුද්ගලයා පුලස්තිනි ඔවුන් බහරේ සිටින බවත් සතියක පමණ කාලයකින් පසුව ඇය ආපසු එවන බවත් දන්වමින් සිය සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙන බවත් සාක්ෂිකාරිය සඳහන් කළා. පසු මම ලංකාවට ඇවිල්ලා අබ්දුල් රාසික්ට අයත් මාලිගාවත්තේ පිහිටි කාර්යාලයට ගියා. ඒ වන විට පුලස්තිනි සම්පූර්ණයෙන්ම සිරුර ආවරණය වන ආකාරයේ ඇඳුමකින් සැරසිලා හිටියා. ඊට පස්සේ මම මාලිගාවත්ත පොලිසියට පැමිණිල්ලක් කළා. අබ්දුල් රාසික් පුලස්තිනි සමග පොලිසියට ආවහම පොලිස් නිලධාරීන් කිව්වා දින 15කට ඇයව ගෙදර ගෙනියන්න මට පුළුවන් කියලා. නමුත් ඇය දින 15ක් ඇතුළත හින්දු ආගම අදහන්නේ නැතිනම් අබ්දුල් රාසික්ට බාර දෙන්න කිව්වා. එහෙම නොකළොත් මාව අත්අඩංගුවට ගන්නවා කියලාත් කිව්වා. පසුව ඇය පුලස්තිනි සමග මාංකාඩු ප්‍රදේශයේ පිහිටි සිය නිවසට රැගෙන ගිය බවත් 2015 වසරේ සැප්තැම්බර් මාස 24 වෙනි දින අබ්දුල් රාසික් විසින් නැවතත් ඇයව රැගෙන ගොස් තිබෙන බවත් සාක්ෂිකාරිය පැවසුවා. ඊට පසු දිනම තමන් මාලිගාවත ප්‍රදේශයට පැමිණි බවත් එහිදී අබ්දුල් රාසික් විසින් සිය දියණිය හස්තුන්ට විවාහ කර දී ඇති බව දැනගන්නට ලැබුණු බවත් සාක්ෂිකාරිය සඳහන් කළා. නමුත් විවාහයේ සිදු වූ බවට කිසිදු සාක්ෂියක් ඔවුන් තමන්ට නොපෙන් වූ බවයි සාක්ෂිකාරිය සඳහන් කළේ. මේ පිළිබඳව මම මාලිගාවත පොලිස් ස්ථානයට දැනුම් දුන්නා. නමුත් ඔවුන් කිව්වා වයස අවුරුදු 18ට වැඩි නිසා කරන්න දෙයක් නැහැ කියලා. ඒ වගේම විවාහයෙන් පසුව දියණියගේ නම සාරා ජස්මින් බවට වෙනස් කර තිබෙන බවත් මට දැනගන්න ලැබුණා. එමින්ම ටික කාලයකට පසුව හස්තුන් සමග ජීවත් වීමට නොහැකි බව සිය දියණිය පැවසූ නිසා ඇයව 2016 වසරේ ජනවාරි මාස 6 වෙනි දින අබුඩාබි වෙත ගෙන්වාගෙන මාස 4ක් පමණ එහි තබාගත් බවයි සාක්ෂිකාරිය සඳහන් කළේ. පුලස්තිනි කිව්වා ඇයට අධ්‍යාපන කටයුතු නැවත පටන් ගන්න ඕනි කියලා. ඒ අනුව ඇය නැවත ලංකාවට ගියා. මේ අතරතුරු හස්තුන් කාත්තන්කුඩි පොලිසියට පැමිණිල්ලක් කරලා තිබුණා ඔහුගේ බිරිඳව අපි බලහත්කාරයෙන් ගෙදර තියාගෙන ඉන්නවා කියලා. ඒ අනුව කාත්තන්කුඩි පොලිසියේදී මුස්ලිම් සම්මේලනයක සමාජිකයින් සහ පොලිසිය මැදිහත් වෙලා හස්තුන්ට නැවත මගේ දියණිය බහර දීලා තිබුණා. එමින්ම ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂිම්ගේ බිරිඳ විසින් සිය දියණිය නාරම්වල ප්‍රදේශයේ නිවසකට කැඳවාගෙන ගිය බව තමන්ට දැනගන්නට ලැබුණු බව සාක්ෂිකාරිය සඳහන් කළා. ඇය පැවසුවේ 2019 පෙබරවාරි මාස 19 වන දින මධ්‍යම රාත්‍රී 12 30ට පමණ අවසන් වතාවට පුලස්තිනි සමග දුරකථනයෙන් කතා කළ බවයි. එදා කතා කළාට පසුව මාස දෙකක් වැනි කාලයක් ඇය කතා කළේ නැහැ. ඇය දුරකථනීය ක්‍රියා විරහිත කරලා තිබුණා. සයින්ද මරුදු නිවසේ සිදු වූ පිපිරීමෙන් පුලස්සිනි මීගොස් ඇති බවට අනාවරණ වූ කරුණු පිළිබඳව කොමිෂන් සභාවේ සමාජිකින් සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු වශයෙන් ඇය සඳහන් කළේ 2019 පෙබරවාරි මාස සිට මේ දක්වා සිය දියණිය දැක හෝ ඇය සමග කතා කර නොමැති බවයි. එමෙන්ම තවත් වරක් ඇගේ DNA සාම්පලයක් ලබාගෙන ඒ පිළිබඳව තහවුරු කර දෙන මෙන් ඇය ආරක්ෂකංශවලින් ඉල්ලීමක් කළා. සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ 2019 පෙබරවාරි මාස සිට අප්‍රේල් 21 ප්‍රහාරය දක්වා පුලස්සිනි සහරන්ගේ බිරිඳ සමග සිට ඇති බැවින් සහරන්ගේ බිරිඳ ඇය පිළිබඳ සියලු තොරතුරු දන්නා බවයි. ඒ නිසා පුලස්සිනි පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය කරගන්නාත් එක් සහරන්ගේ බිරිඳ නිදහස් නොකරන ලෙසද ඇය ආරක්ෂකංශවලින් ඉල්ලීමක් කළා.
මද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගෙන පසුව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බහරයටපත් වූ ලොරි රථයක රෝද ගලවා රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ඉන් එක් පුද්ගලයෙකු පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු වන බවයි. මහපරිමාණ හෙරොයින් ජාවාරමේ යෙදුණු ජාවාරම් කරුවන් භාවිත කළ මෙම ලොරි රථය පසුගියදා පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ බහරයටගෙන තිබුණා. එය නඩු කටයුතු අවසන් වන තෙක් පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය ආසන්නයේ නැවතා තිබූ අතර පසුගිය දිනක එම රථයේ රෝද කිසියම් පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් ඇති බවට මද්‍රව්‍ය විනාශක කාර්යාංශය මගින් පොලිස් මූලස්ථානයට දැනුම් දී තිබුණා. ඒ අනුව කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ රාත්‍රී කාලයේ කුඩා ලොරි රථයකින් පැමිණි පිරිසක් අදාළ ලොරියේ රෝද ගලවා රැගෙන ගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඉන් එක් අයෙක් පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු වන බවයි. ඔහු පොලිස් මූලස්ථානයේ රියදුරු තනතුරේ සේවය කරන අයෙකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අදාළ සොරකම CCTV කැමරාවක සටහන්ව තිබූ ආකාරයයි. රත්මලාන දුම්රියපොළ ආසන්නයේ අද සවස ඇති වූ තද සුළං තත්වයක් හේතුවෙන් නිවාස 7කට පමණ හානි සිදුව තිබුණා. උඩවලව තලමල්විල මාර්ගයේ වැවේය ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ වන අලියෙකු මිය ගියා. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාලවල අවසන් පෙරහැර ඊයේ රාත්‍රියේ පැවැත්ුණා. මේ අතර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුමල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත අතර එය පවතින තත්ත්වයේ හමුවේ නරඹන්නන්ගෙන් තොරව පැවැත්වීමටයි කටයුතු කර තිබෙන්නේ. කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ පස්වන දිනේ වන අදත් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. එම පෙරහැර නරඹන්නන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ. මේක කරන්නේ චාරිත්‍රානුකූල පෙරහැරක් පමණයි. ඊට අමතරව කතරගම දේවාලයේ වන්දනා කිරීමට යන ජනතාව ඉන්නවා. සෞඛ්‍ය අංශ දීලා තියෙන කරුණු අනුගමනය කරමින් පැමිණලා බැතිමන්තුන්ට දේවාලයේ දෙවියන් වන්දනා කරගෙන රැඳී නොසිට ආපහු පිටවීමට හැකියාවක් තියෙනවා. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගෙන යනවා. ඔබට සුබ රාත්‍රියක්.